ලංකාවමත් ගෑස් පෝලිම් ඉන්ධන පෝලිම් වලත් වෙනසක් වෙලා නැහැ. අර්බුදය පාලනය කළත් ජන ගැටලුවලට තවමත් හරියට උත්තර ලැබිලා නැහැ. තත්වය එසේ තිබියදී 2022 අවුරුද්දේ මැයි 18 වනදා, ඒ කියන්නේ හරියටම අද වගේ දවසක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු අමතනවා. එහිදී ඔහු සඳහන් කළේ ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 160ක ආධාර මුදලක් ලබා දී ඇති බවයි. ගෑස් නැවත ඇවිල්ලා තියෙනවා. ඒ දේශගුණ හේතුව නිසා ගෑස් නැවත සාමාන්‍යයෙන් ටියුබ් ලයින් එකෙන් කරන්න බැරි වෙනවා. දැන් ඒක වරායට ගෙනල්ලා අපිට ලොඩි වලින් තමයි යවන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රමාදයක් වෙනවා. දැනට ලෝක බැංකුවෙන් අපිට ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බුණා. ඒ 160 තෙල් වලට යොදවන්න බෑ. අපි අහනවා පුළුවන් නම් අපිට අවස්ථාව දෙන්න තෙල් වලට යොදවන්න කියලා. විශේෂයෙන්ම අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා දෙයක් නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කටයුතු කරන්න. මං අහන්නේ කවුද අහන්නේ ත්‍රී වීලර් අයගෙන්? එයාට දුවන්න බෑ. පාර්ලිමේන්තුවට බයිනවා. මොකද්ද මුන් කරන්න කියලා අහනවා. ඕකනේ ඇත්ත තත්ත්වේ.